ජාතික ගුරු සභාවක් පිහිටවිය යුතු බවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව මගින් යෝජනා කර තිබුණා. අනෙකුත් වෘත්තීය සේවා හා ජාත්‍යන්තර අධ්‍යක්ෂීම් සැලකිල්ලට ගනිමින් ජාතික ගුරු සභාව පිහිටවීම පිළිබඳ අධ්‍යාපන ශාස්ත්‍රයේ අදාළ පාර්ශවකරුවන් සමග දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. අනතුරුව සකස් කර ඇති මූලික කෙටුම්පත මත පදනම්ව ජාතික ගුරු සභාවක් පිහිටවීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මෙතර මන්නාර මහා පුනරින්හි මෙගාවොට් 484ක සුලං විදුලි බලාගාර සංවර්ධනය සඳහා ඉන්දියා සමාගමක් සමග අවබෝධතා ගිවිසුමකට එළඹීමේ යෝජනාවක්ද කැබිනට් මණ්ඩලය අනුමත කළා. ඒ අනුව වසර 20ක කාල සීමාවක් සඳහා විදුලිය මිලදී ගැනීමේ ටෙන්ඩරය එම සමාගමට පිරිනැමීමට නියමිතයි. වෛද්‍ය ආඥා පනත සංශෝධනය කිරීමට රජය තීරණය කර තිබෙනවා. ඒ වත්පන් අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයටයි. මේ සඳහා වන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා.